නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්. මම කියන්නේ ඔබතුමාට උදව් කරේ නෑ කියලා. හැබැයි උදව් කරමු නැති කීප දෙනෙකුත් ඉන්නවා. මේක ඔබතුමා මම සමාජකට අහනවා. ඔබතුමා මොකද්ද මේ ගෙනියන මේ ක්‍රමය? මට නම් තේරෙන්නේ නෑ. ඔහොම ඉවසල ඉවසල මේ මට තේරෙන්නේ නෑ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඇතිව ඉවසුවා. ඇත්තටම ඇති. මොකද අපිට හදවතින්ම දුකයි මේ වෙච්ච දේට. අපි හැම කෙනාම සජිත් මැතිතුමනි හදවතින් ඔබතුමාගේ ජයග්‍රහණ වෙනුවෙන් කැප වුණා. ඇත්තටම කියන්න නායකත්වයෙන් ඔබතුමාට අපේක්ෂකත්වය දෙන්න ටිකක් පාරක් වෙන කාලේ ඔබතුමා නොයෙකුත් තැන්වල රැස්වීම් කරා. හැබැයි මම ඒක රැස්වීම් කරවත් නැග්ගේ නෑ. ඔබතුමා හේතුව මොකද්ද කියලා දන්නවා? මොකද අපි මොනවා වුණත් පක්ෂයක් ඇතුළේ හිටපු නිසා අපි පක්ෂ නායකත්වයේ කියන එක අහගෙන හිටියා. හැබැයි සමහරු හිටියා ඒකට දින්නත් එකයි නැතත් එකයි. අපේ පක්ෂය ඇතුළේ ඉන්නවා කීප දෙනෙක් දින්නත් දිනුම් පරාදුනත් දිනුම්. ඒ කට්ටිය දිනල පරාද වෙලා ගෙවල් වලට වෙලා හිටියත් ඒගොල්ලන්ට ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ට දෙන වරප්‍රසාද ඒ විදිහටම හම්බ වෙනවා. එහෙම කීප දෙනෙක් ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහත්මයා ආණ්ඩු කරන කාලේ මේ සැරේ නෙවෙයි ඊට කලින් සැරේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ තියෙනවා රැස්වීමක්. මේ රැස්වීම වෙලාවේ රාජපක්ෂ ඒ පවුලේ ලොක්කෙට්ට ගාව ඉන්න ලේකම්කෙට්ට කෝල් එකක් එනවා. මේ කෝල් එක කනේ තියාගෙන ඉන්නේ මෙයා ඉඳගෙන දැන් මේ ඇහෙන්නේ කොහෙන්ද කියලා දැනගත්ත ගමන් ලවුඩ් ස්පීකර් දාලා ඒ මම කියපු රාජපක්ෂ ලොක්කට මේක අහන්න දෙනවා. කෝල් එකේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ රැස්වීමකින්. මෙහෙම කට්ටියත් එක්ක ඔබතුමා අනාගතේ මෙහෙම කට්ටියත් එක්ක අපිට පක්ෂයක් ගෙනියන්න පුළුවන්ද? මේ වගේ පාවා දෙන මිනිසුත් එක්ක. එතකොට සජිත් මැතිතුමනි අනාගතේ අපි කොහොමද එක්සත් ජාතික පක්ෂයේ නගා සිටවන්නේ? මේ වගේ ඩිල් කාලොත් එක්ක. ඔබතුමා හිතන්නේපා ඔබතුමා පරාජුණා නෙවෙයි පරාජය කෙරෙව්වා. ඩිල් කාලොත් අහුවෙලා. ඒක තමයි ඇත්ත. Breaking.lk